නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවි සමානා නිවිසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමානා නිවිසති තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි ධම්මානුපස්සනාව සම්බන්ධව පවත්වාගෙන ඉනු ලැබූ ධර්මදේශනා මාලාවේ අද 11 වෙනි ධර්මදේශනය මීට පෙර දේශනයේදී පැවැත්වුවේ සත්‍ය පබ්බේට අයිති දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයිති දේශනා කොටසක්. ඒ දේශනාවේම තව පැහැදිලි කිරීමක් තමයි අද දින බලාපොරොත්තු වෙන්නේ. දැන් මුල් පැහැදිලි කිරීමේදී බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ මේ සංසාර දුකට හේතු වන තණ්හාවේ ස්වરૂපය ගැන පැහැදිලි කරා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී තෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන්. මේ කෙටි පැහැදිලි කිරීම තමයි ත්‍රිපිටකය පුරාම අපි දකින්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර දුකට හේතුව ඒ සංසාර ගත කරන සත්‍යයගේ ඒ මොහොතේ ඇතිවෙන හේතුකාරකයක්. ඒ මොහොතේ ඇතිවෙන හේතුකාරකයක් කියන්නේ සංසාර දුක කියන එක පහළ වෙනවා. දැන් ඇහැට රූපයක් පේනකොට ඒක සංසාරය නිර්මාණය කරන්නෙම දුකක් තියෙන හින්දා. සංසාරයේ දුකයි. ඒ ඇහැට පේන රූපය තුලින්ම ඒ පේන මොහොතේ ඒ සත්‍යය තුල හටගන්න දෙයක් තණ්හාව. ඒ තණ්හාව නැතුව දිගින් දිගටම පවතින දෙයක් නෙමෙයි. ඒ මොහොතේ හටගන්න දෙයක්. මේක කොච්චර ප්‍රබලද කියනවා නම් මේ තණ්හාවේ ආකාර තුනකින් ස්වરૂප තුනකින් හටගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපිට ඇහැට කනට නාසයට දිවට කයට මනසට එන අරමුණක තියෙන ස්වરૂප තුනයි. මේ ස්වરૂප තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ තණ්හාවට අනුගතවයි. එතකොට අපිට සාමාන්‍යයෙන් ඇහැට ආස්වාදයේ දැනෙන රූපයක් කියලා අපි හැදුවොත් ඒක හදලා තියෙන්නේ තණ්හාවෙන්. ඒක තුලට ජනිත වෙන්නේ ඒ රූපේ දකින්නකොට පහළ වෙන තණ්හාව භව තණ්හා නෙවෙයි, විභව තණ්හා නෙවෙයි, කාම තණ්හා. දැන් ලෝකේ අපි හිතමු අනිෂ්ට රූපයක්, අපි අකමැති දෙයක් වෙනකොට විභව තණ්හා. කැමැති අකමැති භාවයෙන් තොර වෙලා මධ්‍යස්ත වෙනකොට භව තණ්හා. දැන් ඒකින්ද මේ තණ්හාවට ඕනම අරමුණක ඕනම ස්වરૂපයකට ගැළපෙන්න තණ්හාවේ කවුරු හරි ඉන්නවා, කාරකයක් තියෙනවා. කාම හෝ භව හෝ විභව. ඒක මතක තියාගන්න ඕනේ. දැන් මේ කාලේ හුඟක් තේරෙන දෙයක් තමයි මේ ලෝක වසංගතයේ ඒක ඉඳලා ඒකට අහු වෙලා තමයි මේ හැමෝම නිකන් බනහන් හරි හිතලා දින්න හුඟක් අයට. නැත්නම් රුපියල් රත ඩොලර් හොයන එක තමයි ඒගොල්ලන්ගේ මේ තණ්හාවෙන් කරලා තින්නේ. දැන් ඉතින් කොරෝනා ආසාදනයේ කොරෝනා වෛරසෙහි ඉඳ හුඟක් මේ බෞද්ධයන්ට තමා තමා තුළ තියෙන තණ්හාව දෙන ලනුව තමයි බණ අහන්න කියන එක. මොකද මේ වෙලාවේ ඒ තණ්හාව වුණත් එක එක විදිහට වැඩ කරනවා. ඒකට මේ තණ්හාව කියන්නේ වෛරසය වගේ එකක්. දැන් මේ ලෝක වසංගතයේ මේ කොරෝනා වෛරසය එක එක ස්නානවල ඒ වෛරසය ආසාදනය වුණාම එක එක තැන් විනාශ කරනවා. දැන් කියනවා මේ වෛරසය Tamanට නිකන් හැටි හැදෙන්නේ
තමගේ ශරීරයේ දොළට නාසයෙන් හෝ මුඛයෙන් හෝ ඇතුල් වෙන්න ඕන. ඒතර කෙලව එක්ක දිවේ එක්ක මේ වෛරසය රෝපණය වෙන්න පුළුවන්. ඒ වගේ උගුරේ හුඟක්කල් රෝපණය වෙලා ආසාදනය වෙන්න පුළුවන්. ශ්වාස නාලයේ ආසාදනය වෙන්න පුළුවන්. ඔහොම ඔහොම ගිහිල්ලා මේකේ දරුණු වෙනකොට වෛරසයේ බලය වැඩි වෙනකොට පෙනහැල්ලේ ආසාදනය වෙනවා. ඒකෙත් පෙනහැල්ලේ විශාල ප්‍රදේශයකට ආසාදනය වුණාම නිව්මෝනියාව හැදෙනවා. ඔබ තමයි තියෝ ඕනම විදිහේ සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියට බලපෑම් කරන වෛරසයක ක්‍රියාකාරීත්වය. එතකොට මේ වෛරසය ලගින්න පුළුවන් රැඳෙන්න පුළුවන් ස්ථාන ගණනාවක් එතකොට ශාරීරික මේ දිදිස් කුණප තුළ තියෙනවා. ඒ ශරීර කොටසේ සිදුවෙන ආසාදනය අනුව තමයි එයාගේ සාමාන්‍ය ජීවිත තත්ත්වේ රෝගී තත්ත්වයට පත් වෙන්නේ. එතකොට නිරෝගී කියලා කියන්නේ ඒ ශරීර කොටස එක කොටසකවත් මේ ආසාදනය සිදු වෙලා නැහැ. වෛරසයේ බලපෑම නැති වෙලා. දැන් ප්‍රශ්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන තණ්හාවත් වෛරසය වගේ. හැබැයි වෛරසය කියන එක භෞතික වස්තුවක්. තණ්හාව කියන වෛරසය භෞතික දෙයක් නෙමෙයි. මානසික දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ සංසාරේ මේ තණ්හාව කියන වෛරසයෙන් ආසාදනේ වෙච්ච නැති පුද්ගලෙක් හොයන්න බෑ. කොරෝනා වලින් නම් ආසාදනේ නොවිච්ච පුද්ගලෙ ඉන්නවා. ඒ වගේම දැන් දුන්වැල්ලුව සමහර විට ආසාදනේ වෙච්ච පුද්ගලයෝ සුව වෙනවා. නමුත් තණ්හාව කියන වෛරසය ආසාදනේ වෙච්ච අයට සුව වෙන්නේ නැහැ. එහෙම සුව වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ ආසාදනය නොවිච්ච මිනිස්සු නැති එකයි. මොකද සංසාරයේ දිහා බලනකොට තණ්හාව කියන වෛරසය ආසාදනය වුණොත් තමයි සත්වයෙක් වෙන්නේ. එන සත්වයා කියන සත්ව පුජ්‍යල භාවයේ ඇතිකිරීම තමයි මේ තණ්හාව කියන වෛරස ආසාදනයේ රෝග ලක්ෂණ. එතකොට දැන් සතේ පුජ්‍යලයේ කියලා දැන් මම මිනිස්සෙක් කියලා ගන්නෙ මිනිස්සයා වුණේ කොහොමද? තණ්හාව කියන රෝගයේ ලක්ෂණය මනුස්සකම. දැන් මේ විදිහට දරුණු මේ වෛරසයක් එතකොට තණ්හා. එතකොට දෙවියෝ දෙවියෝ කියන්නේ තවත් රෝග ලක්ෂණයක්. තණ්හාව නැමැති වෛරස් රෝගයේ වැළඳුණු පුජ්‍ය සතෙක්ගේ ලක්ෂණය. බ්‍රහ්මයෝ කියන්නේ එහෙම ගෙනියි. එතකොට තිරිසන් සත්තු කියන්නේ එහෙමයි. සතරපාය සත්තු කියන්නේ එහෙමයි. ගැහැණු කියන්නේ එහෙමයි. පිරිමි කියන්නේ එහෙමයි. උගත්තු කියන්නේ එහෙමයි. උගච්චමා කියන එකත් මනුෂ වර්ගයාකට මේ තණ්හාව උස්සන්න වෙලා හැදිච්ච දියා. නූගච්චමත් එහෙම එකක්. පණ්ඩිතකම එහෙම එකක්. වයසකම එහෙම එකක්. දැන් එතකොට තණ්හාවේ ස්වરૂප ටික මේ රෝග ලක්ෂණ ටික. දැන් තණ්හාව නැති දැන ඕ එකක්වත් තියෙන්න බෑ. ඒ වුණාට ඕක නොදන්න අර පණ්ඩිත උපාසක උපාසිකාව තණ්හාව නැති තැනත් අමුතු තැනක්. ඒගොල්ලන්ට ඒක මොකද ජීවිතේ දැන් අවබෝධ වෙලා. තණ්හාව නැති තැන. භාවනා කරලා බලකයට තණ්හාව නැති තැන අවබෝධෙලා එළි දැකලා. ඒ කියන්නේ රෝගිය උස්සන්න වෙලා. බලකයට අවබෝධ වෙලා මොනවද පංචස්කන්ධය ගැන. ත්‍රිලක්ෂණේ අවබෝධ වෙලා මේ වගේ බහුබූත කරලා ධර්මී විකෘති කරන අය තමයි බිහි කරන්නේ මේ තණ්හාවෙන්. ඒකින් හින්දා මෙතන ශ්‍රාවකයාගේ ශ්‍රාවක ගෞරවය කියන්නේ ශාස්ත්‍රු ගෞරවය ධර්ම ගෞරවය නැත්නම් මම් මුලාවටපත් වෙනවා මේ තණ්හාව කියන එක ගැටයක්. මේක රෝගයක්. හුඟාක් තැන්වල බුදුහාමුදුරු පෙන්වන තණ්හාව කියන්නේ රෝගයක් රෝගකාරකයක් කියලා. මේ රෝගකාරකයෙන් හදන රෝගය තමයි සත්ත්ව පුජ්‍යල භාවය.
මමත්වය. දැන් ඒ විදිහට දැනගෙන ඉන්න ඕන, නැතුව මේ සතිපට්ඨානේ වඩලා අමුතු මැජික් ලැබෙන්න බෑ, ඉන්ද්‍රජාල ලැබෙන්න බෑ, පාතිහාරි පාන්න බෑ, ඥාන පහළ වෙන්න බෑ. තණ්හාව නැති තැන තියෙන ඥානය, තණ්හාව නැති තැන තියෙන ඥානය බුදුහාමුදුරුව පෙන්නනවා. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. මේ ඥාන හතර තියෙන්නේ තණ්හාව නැති තැන. එහෙනම් තණ්හාව යන්තමින් හෝ තියෙන තැන තියෙන ඥානය මොකද්ද? ඒත් තියෙනවා ඥානය. දුක්ඛේ ඥාන, දුක්ඛේ අඥානං. එතකොට ඥානක් නෙවෙයි. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුකට හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. ඔන්න තණ්හාව තියෙන තැන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක නැති තැනට යන මාර්ගය දන්නේ නැහැ. තණ්හාව තියෙන තැන. ඒතර තණ්හාව නැති තැන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එහෙනම් තණ්හාව තියෙන තැන තියෙන දැන් පෙලක්කයට එහෙම නෙමෙයි. දුක නැති තැන අවබෝධ වෙනවා. ඒකට ඒගොල්ලෝ හදා ගන්නවා දුක්ඛේ ඥාන. නෑ, එහෙම එකක් නෑ. ඉරඩිය මෙතන ගැඹුරුයි. තණ්හාවෙන් හදපු ලණුවක් ඒක. දුක නැති තැන අපිට සංසාර දුක තේරිලා තියෙනවා කියලා කියන බෙලක් අය. ඒ ඔය කතා කියන්නේ ඔය තණ්හාවේ ගැටේට අහුවෙලා. ඒකට දුක්ඛේ ඥානං වෙන්නේ, දුක්ඛේ සමුදය ඥානං වෙන්නේ තණ්හාව නැති තැනයි. තණ්හාව තියෙන තැන තියෙන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. එන්නේ ස්වરૂපය තියෙනවා. දැන් අපි පළමු දේශනාවේදී මේ පැහැදිලි කරා, පසුගිය දේශනාවේදී බුදුහාමුදුරුව පෙන්නනවා කියලා මේ තණ්හාවේ ස්වરૂප තුනක්, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ වගේම ඒ ඕනම තණ්හාවේ ස්වરૂපයකට කාම තණ්හා වෙන්න පුළුවන්, භව තණ්හා වෙන්න පුළුවන්, විභව තණ්හා වෙන්න පුළුවන්. මේ ඕනම තණ්හාවේ කොටසකට හැකියාව තියෙනවා කෘත්‍යයන් තුනක් කරන්න. ඒක ඒ කෘත්‍යයන් තමයි පෝනෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్ర అభినందని කියන එක. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊළඟට මේ තණ්හාව කියන එක අර වෛරස් රෝගී වගේ කොහෙද ලගින්නේ? ලගින්ද නම් තණ්හාව වැජඹෙන්න නම් දැන් අලු අතීතයේ ගෙනාපු තණ්හාවක් නෙවෙයිනේ මේ වර්තමානයේ හැදින්නේ. මේ මොහොතේ අරමුණේනේ හටගන්නේ තණ්හාව. දැන් වෛරස් රෝගය මේ දැන් හැදිලා තියෙන මේ කාලේ හැදිලා තියෙන ওই වෛරස් රෝගය ගත්තොත් කොරෝනා වෛරසය දැන් වෛද්‍යවරු හොයාගන්නවනේ කොහෙද මේ වෛරසයේ මේ දැන් එළියේ තිබුණා කියලා. තව මිනිහෙක්ගේ ඇඟේ තිබුණා කියලා Tamanට ප්‍රශ්නයක් නැහැ මේ වෛරසයේ. දැන් ওই වෛරසයේ විද්‍යාගාරයක තිබුණා කියලා තව වටවල් ලෝක මිනිහෙකුට ප්‍රශ්නෙකුත් නැහැනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තම ඒ වෛරසයේ තමන්ගේ ශරීරයේ කොහේ හරි පහට ගන්න ඒ වෛරසයේ සක්‍රිය වුණොත්නේ. එතකොට මේ ඒ කියන කොරෝනා වෛරසයේ සක්‍රිය වෙන්න පුළුවන් තමන්ගේ ওই දෙතිස් කුණ පොළ හැම තැනටම පුළුවන්. දැන් කාගේවත් ඔළුවට ওই වෛරසයේ සක්‍රිය වෙලා වැඩ කර හැකියිද? බෑ. යටිපතුල් වල බෑ. දෙතිස් කුණ පොළ ගොඩක් බෑ එහෙනම්. මේ බොහොම ස්වල්ප කුණප කොටසක තමයි මේ වෛරසය
සක්‍රිය වෙලා මේ මිනිස්සු මරන්න හරි වෙන අමුතු ලෙඩ හදන්න හරි බය කරන්න හරි මොකක් හරි කරන්නේ. ඒ කොටස් ටික තමයි ආශ්වාස පහ්වාසයේ හරහා තියෙන ඒ ඒ ඒ පද්ධතියට සම්බන්ධ ශරීරාංගවල. එතකොට නාසය වෙන්න පුළුවන්, එතනින් ගියාම ඌර වෙන්න පුළුවන්, කට වෙන්න පුළුවන්, ශ්වාසනාලය වෙන්න පුළුවන්, පෙනහළු වෙන්න පුළුවන්. ඔච්චරයිනේ. වෙන තැනකට ওই වෛරසේ ආසාදනය වෙනවා කියලා කවුරුවා කියන්නේ නැහැනේ. එහෙනම් එන්නේ එතන. එහෙනම් අපිට නිකන් හිතන්න පුළුවන්, එහෙනම් ඔය වෛරසය සක්‍රීය වෙන තැන්, උපදින තැන්, අපේ ශරීරයේ උපදින තැන් එහෙමනම් ඒව තමයි ඔය දිව, කට, උගුර, ශ්වාසනාලේ, පෙනහළු කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තණ්හාව කියන වෛරසය. මේ තණ්හාව කියන එකත් එහෙම අනු පිටින් එන එකක් තමයි. තණ්හාව නැතුවත් මේ 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 අරමුණ තියෙන්න පුළුවන්. ඇහැට පේන අරමුණ තණ්හාව නැති වුණොත් දිට්ඨිය දිට්ඨමන්තං භවිෂ්‍යති කියන ගුණයෙන් යුක්ත වෙනවා. එහෙනම් දිට්ඨිය දිට්ඨමන්තං භවිෂ්‍යති. ඒ කියන්නේ දැක්කා දැක්කේ පමණින් නවතිනවා. පෝනෝ භවිකා ගුණයක් ඇති කරන්නේ නැහැ දිට්ඨිය දිට්ඨමන්තං වල. අලුත් භවයක් ඇති කරන්නේ නැහැ ඉතින්. ඒ හදපු භවය නැති හින්දා ඒ භවයේ පැවැත්ම, භවය කියන්නේ පැවැත්ම, ඒ පැවැත්මේ නන්දි රාගේ සතුටක් ඇති කරන්න බෑ නම් පැවැත්මක් නැත්නම්. ඒ පැවැත්ම ඊගාව මොහොතට පන්න ගන්න බෑ, එහාට ගෙනියන්න බෑ. తත්‍ර తත්‍ර අභිනන්දනී කියන එක ගන්න බෑ පැවැත්මක් නැත්නම්. දැන් එන්නේ වගේ ඒ ಗುಣ ටික ලැබෙන. නැත්නම් මේ තණ්හාව ඇහැට පේන අරමුණක හෝ කනට ඇහෙන අරමුණක හෝ දිවට දැනෙන අරමුණක හෝ කයට ස්පර්ශ වෙන අරමුණක හෝ නහයට දැනෙන අරමුණක හෝ මනෝ ඉන්ද්‍රිය තුළ හටගන්න අරමුණක මේ තණ්හාව රෝපණය වෙන්නේ, උපදින්නේ, ඉපදිලා එයාගේ බලය පතුරන්නේ, පවතින්නේ කොහොමද, කොයි කොයි තැන්වලද, හැම තැනමද කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නෑ, හැම තැනම නෙවෙයි. එහෙම නැත්නම් මේ තණ්හාවට යම්කිසි විදිහක දැන් ඔය දැන් මේ දවස්වල අත හොදන්න, මූණ වහගෙන ඉන්න, මේ වැඩි සෙනග ඉන්න තැන් වල ඉන්න එපා. ඔය වගේ නිකන් කියනවනේ මිනිසුන්ට මේ මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න ටිකක් විද්‍යාවෙන්. ඉතින් ඒව කරපුවම මොකද වෙන්නේ? Tamanට බෝ වෙන්නේ. ඒකට හැබැයි Tamanට බුදුහාමුදුරුව පෙන්නනවා මේ තණ්හාව කියන වෛරසයේ රෝගිය නම් බෝ වෙන්න හේතුව අත හොදන්නේකින් ඇරෙන්නේ. අත හොදන්නේ තණ්හාව කියන රෝගිය හැදුනට පස්සේ. මේක මොකද? මේක සංසාර ප්‍රශ්නය. ආරක සංසාරයේ තියෙන අහඹු රෝගය. දුක. ඒක නිසා මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා කොහේද මේ තණ්හාව කියන ධර්මතාවය මොකක් සම්බන්ධ කරගෙන මොන පුරුදු හින්දාද මොන වගේ ක්‍රියාකාරීත්වයක් හින්දාද සත්‍යයට තණ්හාව උපදින්නේ? කොතනද උපදින්නේ නැත්නම් කොතනද පවතින්නේ? ඒක පැහැදිලි කරලා තියෙන පාලි පාඨය තමයි මෙන්න මේක. අද දවසේ මාතෘකා කරේ මේ පාඨයයි. සා කෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. කත්ත නිවිසමානා නිවිසති. කත්ත උපජ්ජමාන උපජ්ජති කියන්නේ උපදුණු ලබන්නේ කවර තැනකද? එහෙනම් කවර තැනක උපදීද? මේ මොන වගේ දෙයක් වුණාම නැත්නම් මෙන්න මේ වගේ මොන තැනකද ඇහැට රූපයක් පේනකොට මොන වගේ වුණොත්ද තණ්හාව උපදින්නේ? දැන් ඒ විදිහෙන් තොර වුණොත් ඒ විදිහෙන් ඉවත් වුණොත් කවුරු හරි පුහුණුවකින් හිතලා පුහුණු වෙන්න බෑනේ.
ඉවත් වුණොත් එහෙනම් තණ්හාවට එතන උපදින්න බැරුව යනවා. ඒක පැහැදිලි කරනවා. තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. කොහෙද උපදින්නේ? කත්ත නිමි සමානා නිවිසති. කොහෙද පවතින්නේ? නිමි සමානා කියන්නේ පවතින එක. දැන් ඒකට ඒ පවතින්න දැන් තණ්හාව නාම ධර්මයන්නේ, මානසික දෙයන්නේ, සිතේ ඇති වෙන එකන්නේ. එහෙනම් ඉතින් ඒක සිතේ ඇති වෙන දෙයක් අල්ලගෙන තව ධම් දැන් තණ්හාව ධම්මයක් නම් ධම්ම කියන ඒවා සිත තුල හට ගන්නවා නම් එහෙනම් මේ තණ්හාව කියන ධම්මය සිත තුල පහළ වෙන්න ඒ සිත තුලම හටගත්තේ තවත් ධම්ම ටිකක් උදව් වෙන්න උන ධම්ම ටිකක් ඒ සිත තුලම තියෙන මොනවා හරි ඒක කයකට සුදුසු දේවල් ටිකක් තියෙනවා. දැන් නම් ඒකට සුදුසු ධර්මතා ගොඩක් තියෙනවා. මොනවද කියලා ගෙටියෙන් බුදුහාමුදුරු පෙන්නනවා. ඒවා තමයි යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. එත්ත සා තණ්හා එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිමි සමාන නිවිසති. එහෙනම් මේ පිය රූප සාත රූප කියන ධම්ම හිඳ තමයි තණ්හාව උපදින්නේ හා පවතින්නේ. ඒතර පිය රූප සාත රූප කියන්නේ මොනවද? මේ පිය රූප තියෙනවා සාත රූප තියෙනවා ඇහැටත් තියෙනවා. ඇහෙන් පේන අරමුණ තුලත් පිය රූප හා සාත රූප තියෙනවා අපිට. දැන් ඉතින් තණ්හාව උපදින්න විදියක් නැහැ නේ, පවතින්න විදියක් නැහැ. කණෙන් ඇහෙන අරමුණ තුලත් තියෙනවා පිය රූප හා සාත රූප. දිවෙන් දැනෙන ඔය කන බොන කොට දැනෙන අරමුණු හට වලත් හට ගන්නවා. ඒ සිත තුල හට ගන්න ධර්ම වල තියෙනවා පිය රූප සාත රූප. ඒ වගේම මතක් වෙන දේ තුලත් පිය රූප සාත රූප තියෙනවා. ඒක රූප කිව්වට මෙතන මේ අර අර භෞතික විද්‍යාඥයෝ කියන රූප හරියන්නේ නැහැ මෙතන. මේ රූප කියන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් වලට අරමුණු වෙන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේන් ධම්ම කියන හැම දෙයකම පොදු දෙයක් මේ රූප කියන්නේ. ඒ කියන්නේ ධම්ම ටික. ඒ සිත තුල හට ගන්න ධම්ම ටික. එතකොට ඇහැන් ඇහැතුලින් ඇහැර රූපයක් පේනකොට ඇති වෙන චක්කු විඤ්ඤාණය තුලත් මේ පිය රූප සාත රූප කියන ඒවා හට ගන්න පුළුවන්. හට ගන්නවා නේ. ගන්න පුළුවන් නේ, අනිවාර්යෙන් හට ගන්නවා. ඒකෙන් තමයි මනුස්සත්වයේ ලැබුණේ. ඒකෙන් තමයි මිනිස්සෙක් උනේ, ගැහැණියෙක් උනේ, බිරිමියෙක් උනේ, අම්මෙක් උනේ, තාත්තෙක් උනේ, උගතෙක් උනේ, නූගතෙක් උනේ, පොහොසතෙක් උනේ, සිල්වතෙක් උනේ. ඔන්න ඔය පිය රූප හැම අරමුණකම තියෙන හින්දායි. එහෙම නැතුව වෙන හේතුවක් නැහැ මෙතන. ඒක දැන් හිතෙන්නේ වයසට යනකොට ඒව අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. දැන් මේ වගේ බොරු කරන අයට ධර්මයෙන් පිහිටක් ගන්න බෑ. තමන්ගේ විශේෂ ගුණ පහළ වෙනවා කියලා වයසේදී. නෑ, පහළ වෙන්නේ නරක ගුණ. වැඩිෙන් නරක ගුණ පහළ වෙන්නේ. හොඳ ගුණ දිනේ පොඩි ළමයෙකුට විතරයි. වයස යන්න යන්න නරකකම වැඩි වෙනවා. ලෝකයා බොරුවට හදාගන්නේ හොඳ වෙනවා. මේක තමයි ඇත්ත. මොකද මේ තණ්හාවේ ස්වરૂප තුනක් තියෙනවා. ආම තණ්හා අඩු වෙනවා ඇති නා වයසට යනකොට. භව විභව ඒ වගේ සිය ගුණයක් වැඩි කරගන්න. එතකොට මේ පැත්තෙන් නරක වෙනවා. මේක තමයි සාමාන්‍ය ස්වરૂපය. මේක සාංශාරික ස්වરૂපයක්. මිසක් මේ තමන් තමන්ට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙනස් කරන්නේ බෑ මේවා. අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඔයා කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ වුණාට කට්ටිය ලැහැත්තු වෙන්නේ සුදුරෙද්දක් පෙරවගෙන මේක වෙනස් කරන්න. සුදුරෙද්ද පෙරවන්නේ සීල් රකින්නේ ඔක වෙනස් කරන්න නෙමෙයි අවබෝධ කරගන්න. ඒක දන්නේ. ඉතින් නම් ඒක ඒ තණ්හාවේ උගලට අහුවෙලා. දැන් එහෙමනම් මේ තණ්හාව කියන එක ලගින්නේ පිය රූප සාත රූප. ප්‍රිය රූප කියන එකේ තියෙන්නේ
අපි කැමති ඒවා. සාත කියන්නේ මధుර ඒවා. මේ මధుරයි. ඒ කියන්නේ ප්‍රියතාවේම සුන්දර භාවයක් දෙනවා. මధుර ස්වරූපයක්. දැන් ඊට පස්සේ හිතෙන්ට බලලා ඇහැට පේන දේක බලමු ඔය ප්‍රිය රූපහා සාත රූප කියන එකේ ස්වරූපය. දැන් ඇහැට රූපයක් පේන දේක අපිට හොඳ දේවල් තියෙන එකයි ප්‍රිය රූපනේ. දැන් මල් වත්තක් දකින්නකොට මනුස්සයෙකුට ඒක ලස්සනයි. ඒක ප්‍රිය රූපයක්. සාත රූපය කියලා ගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරේ දේශනා ගන්නවානේ මේ තණ්හාව පවතින්නේ උපදින්නේ උපජ්ජමානා උපජ්ජති නිවි සමාන නිවිසති කියන්නේ ඇතිවිලා නවතින් ප්‍රිය රූප සාත රූප කියලා. එතකොට දැන් මල් වත්තක් දකින්නකොට නම් ප්‍රිය රූප තියෙනවා. සාත රූප වෙනවා එක. වැසිකිලි ගලක් දකින්නකොට අසූචි දකින්නකොට අසූචි ප්‍රිය වෙන්නේ ඉතින් මනුස්සයෙකුට අසූචි ප්‍රිය නැහැනේ තමන්ගේ ඌරෙකුට නම් අසූචි ප්‍රියයි. තව ඉතින් අසූචි පරීක්ෂා කරන අයටත් ඉතින් සල්ලියම් වෙනවා නම් ප්‍රියයි. දවසකට දැන් ඉන්නේ ඕන තරම් දවසකට අසූචි මල මුත්‍රා වැඩියෙන් ලැබුණම සතුටු වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ. තමන්ගේ රුපියල් සත ගන්න වැඩි වෙනවා කියලා දැනගන්න. ඒ වගේ අය ඉන්න පුළුවන්. ඒකෝට ඒගොල්ලන්ට නම් ඇතවයි අසූචිත් ප්‍රිය රූපං සාත රූපං. ලේ මුත්‍රා ප්‍රිය රූපං සාත රූපං කියයි ඉන්නෝ. ඒ ප්‍රියතාවේ. සාමාන්‍ය මිනිස් සත්වයෙක් ගත්තොත් දැන් මලක් දැක් මල් වලට සතුටක්. ළඟිනකොට සතුටක් තියෙන්න පුළුවන් මිනිසෙකුට. අසූචි ගොඩකට ඒ සතුට නම් මලකට ඇතු වෙන සතුට නෑ. නමුත් බුදුහාමුදුරු පෙන්නනවා මෙතන අසූචි කියන එක ප්‍රිය රූපං සාත රූපං ගණේට අයිති වෙනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් තණ්හාවේ තියෙනවානේ ස්වરૂප තුන. දැන් කාම තණ්හා ගත්තම මල්වත්තක් දකින්නකොට පිය රූපං සාත රූපං කරන්නේ කාම තණ්හාව. එතකොට කාම තණ්හාවට පිය රූප සාත රූප වෙනවා මල් මල්වත්ත. ඒ අසූචි කොට විභව තණ්හාවට පිය රූප සාත රූප වෙනවා. එතකොට මධ්‍යස්ත කය ඇහැට පේ මධ්‍යස්තව ඇහැට පේන අරමුණකට භව තණ්හාවට ප්‍රිය රූප සාත රූප වෙනවා. මේ කියන්නේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙකුට තමයි අපිට පේන ඇහැට පේන දේ ප්‍රිය රූප සාත රූප වෙන්නේ. කාම තණ්හාවට එක දෙයක් ප්‍රිය රූප සාත රූප වෙනවා. එහෙම නැත්නම් භව තණ්හාවට ප්‍රිය රූප සාත රූප වෙනවා. නැත්නම් විභව තණ්හාවට ප්‍රිය රූප සාත රූප වෙනවා. මෙන්න දේශපාලනයේදී එහෙම ගියත් වෙන්නේ නැහැ. පක්ෂ තුනක් තියෙනවා. දැන් මිනිහෙක් කැමති ඒක එක පක්ෂයකට කැමති. දැන් ওই විදිහට තමයි තියෙන්නේ හැම එකක්. ඇඳුම් පැළඳුම් ගත්තා ඔය කියන තණ්හාවේ ස්වરૂපය තමයි ලෝකෙනම් බෙදී යන්නේ. ඒක සතර අපායේ ඉඳලා මේ අරූපාවචර බ්‍රහ්ම දක්වාම මේ බෙදීම තියෙනවා. නමුත් ඒවා ඒ බෙදීම් වලට අර එක එක තණ්හාවේ බලපෑම අනුව වෙනස් වීමුත් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි මූලිකම හේතුව. එතකොට පිය රූප හා සාත රූප කියන ඒවා ඇත්තටම මේ භෞතික දෙයක් නෙමෙයි. මේ කියන්නේ ඒ අරමුණ තුල හටගන්නා වූ නැහැ අරමුණක් ඇහැට රූපයක් පේනකොට හටගන්නා වූ සිත තුල තියෙන ධම්මයක් මතක තියාගන්න. මේ අපි කතා කරන්නේ ධම්මානුපස්සනාව. එහෙනම් ධම්මානුපස්සනාවේ සෑම විග්‍රහයක්ම සිත තුල තියෙන ඒවා මිස භෞතික ලෝකයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තර භෞතික දේක දෙයක් අධ්‍යයනය කරලා නිවන් දකින්න බෑ කාටවත්.
සිත තුළ තියෙන ධම්ම අනාත්ම කරගෙනයි නිවන් දකින්නේ. එතකොට මේ නිවනට යන මාර්ගය තුළ තියෙන ධම්ම වල හැසිරීම රටා තමයි මේ පෙන්වන්නේ මේ අවසාන තැන. මේ ධිට්ඨිය තුල අන්තර්ගත ධම්ම ගැන විග්‍රහය තමයි සත්‍යපබ්බේ තියෙන්නේ. සංකල්පනා තුල ධම්ම වල ස්වરૂපය නිවනට ආසන්නව සම්මා දිට්ඨිය ලැබෙන්න පෙර සංකල්පනාවල තියෙන ධම්මවල ස්වરૂපය තමයි බෝධ්‍යංග කියලා කියන්නේ. දැන් මෙහෙම ධර්මය මිසම් මේක එදි දැකලා ඥාන පහළ වෙලා බොරු කරලා රඟපාලා විකෘති වැඩ කරන අයට ධර්මයෙන් පිට ගන්න බෑ. ධර්මයට කරන අපහාසයෙන් හින්දම තව තව මුලාවටපත් වෙනවා. මේක දැනගෙන ඉන්න ඕනේ. එම් බලමු අපි බුදුහාමුදුරු දේශනා කරන මේ තණ්හාව ඇහැට පේන අරමුණක දහ පොලක උපදින්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ දහ පොලේම වැජඹෙන්න පවතින්න පුළුවන් කියනවා. මෙන්න මේ දහ පොල මොනවද? ඇහැට රූපයක් පේනකොට ඒ රූපය තුලින් හටගන්න සිතේ නැයි ඒ රූ ඒ සිත තුල හට ගන්න ධර්මතාවය 10ක 10 තැනක මේ තණ්හාවට ලඟින්න පුළුවන් උපදින්න පුළුවන් හැමදාම උපදිනවා මෙච්චර කාල පෙනී කිය හැම එකම මේක වෙලා තියෙනවා තම තමන්ට මේක වෙලා තියෙනවා සීලම සංසාරගත සත්වයන්ට නැතුව මේ 10 පොළේම තණ්හාව läගලා පැවතිලා තමයි පෙනීම සිදු වෙලා තියෙන්නේ එතකොට පෙනීම නෙවෙයි තණ්හාව පෙනීම තුල රිංගන වෛරසයක් වගේ එකක්. වෛරසය නැතිව පෙනුනොත් තමයි තණ්හාව කියන වෛරසය නැතුව ඒකේ ආරාධනයට ලක් වෙන්නේ නැතුව ඇහැට රූපයක් පේනවම තමයි දිත්තේ දිට්ඨමන්තම් භවිෂ්‍යතු වෙන්නේ. එතකොට මේ දහ පොළේම නැහැ තණ්හාව. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍රවල මේ තණ්හාව එක අරමුණක දහ වැජමෙන උපදින හා පවතින ස්ථාන 10ක් තියෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ මේ සූත්‍රයේදී පමණයි. මේ දහ පොළෙන්ම සංහාවහක් වුණොත් විතරයි සම්මා දිට්ඨියකට ලං වෙන්නේ. මේ දහ පොළෙන් එක ස්ථානයක දෙකක තුනක අහක් කරාට සම්මා දිට්ඨිය ලැබෙන්න බෑ කියනවා. ඒකින්ද මේක ගැඹුරුයි. නමුත් මේවා ඉගෙන ගත්තා කියලා කාටවත් සම්මා දිට්ඨිය ලැබෙන්නේ නැහැ. තව මේ දහවලේ වැඩි වෙන්නේ තණ්හාව ලගිනවා එතකොට. වෛරසය ඉගෙන ගන්න පැතිරෙනවා වැඩි. ඒකත් මේකෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ තණ්හාව අහක් කරන විදිහ තමයි ඔය බුදුහාමුදුරුවෝ පෙන්වන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා පුරුදු වීම. නනෝ බණ ඇහිම නෙවෙයි. ඒක මතක් කරන්න ඕනේ හැමදාම. නැත්නම් දැන් මොකද බණ ඇහුවට පස්සේ උපාසිකාව කෝල් දානවා. හා මට තේරුණා හාමුදුරුවෝ තණ්හාව නැති තැන මම පාස් ෆේල් කරලා. මොකද මට දැන් මොකවත් දැනින්නේ නැහැ. මේ ඉවරයි දැක්ක තරම්. මට තියෙන ප්‍රශ්නේ කෙනෙක් කියනවා ගැටලු. ඔය හාමුදුරුවෝ කියපු ඒවා ඉස්සර නම් දැනුණා දැන් දැනෙන්නේ නැහැ. වැඩි ඉවරයි කියලා එයා කිව්වේ. ඒ තණ්හාවේ වචන එන්නේ වගේ අර වයස යන්න මුලාවටපත් වෙනවා. බොරුව වැඩි. මොකද මේ තණ්හාවට බුලුවා වයස යනකොට මුලාවට වැඩියෙන් දාන්න. මොකද තණ්හාවෙන් වැඩ හරන් වැඩි. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් ඊළඟට බලන්න ඕනේ මේ බුදුහාමුදුරුව පෙන්නන දැන් ඇහැ කියන්නේ ඇහැට රූපයක් පේනකොට මේ තණ්හාව දහ පොලක ක්‍රියාත්මක වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවානේ. ඒ දහ පොල මං දැන් මෙතෙන්දී පිළිවෙලින් කියනවා. ඒ වගේ නේද? එතකොට මේක තේරුම් ගන්න පාඩම් තිබ්බා කියලා තණ්හාවක් වෙන්නේ නැහැ. මොඩියා වගේ ওই දීපු කමඨාහනේ වැඩුවොත් කවදා හරි ආහක් වෙන මාර්ගයකට යන්න පුළුවන්. එතකොට නමුත් මේ
ධර්මයේ පැහැදිලි කිරීම හා මේවත් මෙහෙම දේවල් තියෙනවා කියලා ඉගෙන ගැනීම තු තමන්ගේ බොරු කිරින්න පොඩ්ඩක් හරි අඩු වෙනවනේ. නැත්නම් රඟපාන ගතිය වැඩි වෙනවනේ. මුලාවටපත් වෙනවා වැඩි වෙනවනේ. ඒකට නෙමෙයි ධර්මයේ ඉගන්නන්නේ කියාදී. දැන් අපි බලමු ඒ දහපොළ වෙන වෙනම අරගෙන. දැන් මහා ඕනනම් මේවා බලාගන්න දීර්ඝව බලාගන්න ඕන නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඉතින් ගෙදර තියෙනවනේ අර මොකෙක් හරි ගෙදර එකා මැරුණාට පස්සේ එහෙම ඔය උදීවස ගියවන්න තියාගෙන දැන් අර කැසට් එකක් තියෙන CD එකක් මේ උපාසකම්මලා උපාසක මාත්‍රෝ කියන්නේ වයසක යනකොට අනේ පුතේ අනේ දුවේ මම මැරුණාට පස්සේ මෙන්න මේ CD එක දාපන් කියලා මැරෙන්න කලින් ගෙනත් දෙනවා ළමයින්ට. ළමයි ද කිව්වට වැඩක් නැහැ සතිපට්ඨානේ කියන්න කියලා උන් කියන්නේ නැති වගේ දන්නවා. නමුත් උන්ට පටිය දැම්මගෙන නැත්නම් අර මලකුණට කියවනවා. දැන් ලංකාවේ බෞද්ධයෝ කරන්නේ ඒක. ඒක මොකෙක් හරි මරුණාම මහා සතිපට්ඨාන සූත්‍රයේ තාලෙට කියවනවා. හා එලක් පළාත්වල උපාසකම්මලා ගියාම මල ගෙදරක යනකොට මේ කාටිය බෙදිලා කියවනවා මේක තාලෙට. තාලෙට ගියනකොට අය අන්තිම ටික කියන්නේ ඒ උපාසක උපාසික හරි ආසයි. ඔන්න ඒ ටිකේ ඔය ආසාවෙන් කියන ටික ඇතුලේ තමයි ඔය තමන්ගේ තණ්හාව ලඟින තැන බුදුහාමුදුරු දේශනා කරන්නේ. මෙන්න මේ ටික මතක් කරගන්න. මෙන්න පළවෙනි තැන. ඇහැට පේන අරමුණක තණ්හාව ලඟින පළවෙනි තැන. බුද්ධ දේශනාව. බුදුහාමුදුරන්ගේ පාඩේ මේකයි. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවි සමානා නිවිසති. ඔන්න හැට රූපයක් පේනකොට තණ්හාව ලගින පළ මුල්ම අවස්ථාව මුල්ම තැන චක්කුන් ලෝකේ පිය රූපං. ඒ කියන්නේ ඇහැ කියන්නේ එක තුලම ලගිනවලු තණ්හාව. ඇහැ කියන එක ඇහැ තිබුණා කියලා ලගින් නෑ. ඇහැට රූපයක් වෙනකොට ඇහැ මත තණ්හාව ලගිනවා. ඊළඟට දෙවෙනි එක රූපා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවි සමානා නිවිසති. කියන්නේ ඇහැ කියන එක අනුව තණ්හාව වෙනම ලගිනවා. උප්පජ්ජමානා උප්පජ්ජති නිවි සමාන නිවිසති. ඒ වගේම පේන රූපය අනුව මේක වෙනස් වෙනවා. තණ්හාව විවිධ විදිහට ලගිනවා කියන්නේ. කියන්නේ පේන රූපය අනුව ගහද කොළද වැලද ඉරද හඳද ඔය අනුව. මුලින් ඇහැ පේන එකාගේ ඇහැ අනුව තණ්හාව ලගිනවා. ඇහැට අනුරූපව දෙවනුව පේන රූපයට අනුරූපව ලගිනවා. තුන්වෙනි එක චක්කු විඥානං ලෝකේ චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවි සමාන නිවිසති. තුන්වෙනි තැන ඇහැයි රූපයයි හින්දා හටගත්තේ විඥානේ. ඒ විඥානේ මනෝ විඥානේ කියලා පඬිතුයෝ ගන්නෙ. මනෝ විඥානේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇහැට රූපයක් එනකොට ඇති වෙන විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය. එහෙනම් මෙන්න මේ හටගන්නේ චක්කු විඤ්ඤාණය මත තණ්හාව ලගිනවා උපදිනවා පවතිනවා. ඊළඟට ඒ තුන්වෙනි එක. දැන් මේවා තමයි ධර්මයේ හුඟක් තැන්වල විස්තර වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති ති චක්කු විඤ්ඤාණං. එහෙනම් මේ තණ්හාව ලගින තැන් තුන මේ. ඒතකොට ඇහැ අනුව ලගිනවා, පේන රූපේ හින්දා මේ එතනත් ලගින රූපය තුලත් ලගිනවා. ඒ ඇහැයි රූපය හින්දා ඇතිවෙච්ච චක්කු විඤ්ඤාණය තුන ලගිනවා තණ්හාව. පේනකොටම සිදුවෙන දේවල් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. හතරවෙනි එක චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවි සමානා නිවිසති.
කියන්නේ ඇහැයි රූපයයි හින්ද චක්කු විඥානේ හටගත්තම ඒ තුන් දෙනාගෙන් ඇතිවෙන ස්පර්ශය. ඒකට තමයි අන්නේ ස්පර්ශය ඇති වුණාම තමයි ඇත්තටම අපි කියන්නේ මනෝ රූපය කියලා. ඒක ධම්මයක්. සිත තුල හටගන්න එක. මේවා ඔක්කොම ධම්ම. එතකොට ඔය ස්පර්ශය කියන ධම්මයේ තුල පස්ස කියන ධම්මයේ තුල තණ්හාව හට ගන්නවලු. එතකොට එතනම තියෙනවා හතරක්. ඊළඟට චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමාන නිවිසති. එතකොට ඇහැට පේන රූපය අනුව ඇති වෙච්ච ස්පර්ශයේ කරණ කොට ඇති කරන විඳීම වේදනාවයි. ආන්නේ වේදනාව තුල තණ්හාව හට ගන්නවා. ඒ කිව්වෙම පස්වෙනි තණ්හාව ලගින තැන. ඇහැට රූපයක් පේනකොට තණ්හාව ලගින පස්වෙනි තැන. පේන එක අනුව හටගත්ත වේදනාව තුල තණ්හාව ලගිනවා. හයවෙනි එක ඒ පේන එක හඳුනාගත්තේ සංඥාව තුල තණ්හාව ලගිනවා. ඒ කියන්නේ රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමානා නිවිසති. එන රූප සංඥාව හඳුනාගත්තේ ඒක දැන් හඳුනාගන්නේ ගහද්ද වැලද්ද බල්ලේද්ද කපුටේද්ද කියලා. ඒ හඳුනා ගන්නකොට ඒ හඳුනා ගැනීම අස්සට රිංගන තණ්හාව කියන වෛරසය. ඒකයි මේ කියන්නේ. ඒක ඒ විදිහට රූප සංඥා කියන එකේදී තණ්හාව ඇති කරනවා. එතකොට ඒ 6. දැන් සංඥාවක් ඇති කරනවා ඒකට මොකක් හරි කරන්න හිතෙනවා. ඒ ධම්මයයි. ඒකට කියනවා චේතනා. මම බල්ලෙක් දැක්කම ගලකින් ගහන්න හිතෙනවා. වයසට යනකොට කන්න හිතෙන, දෙන්න හිතෙනවා. ඒවා ඒ වෙන්නේ ඉතින්. ඒව තමයි හැම එකටම. වයස අනුව ඉන්න තැන අනුව දැන් පන්සලේ ඉන්නකොට බල්ලට කතා කරන පන්සලේ ඉන්න අර ලොන් හැලිකි බල්ලන්ට උපාසක අම්මලා බොහොම කරුණාවෙන් කතා කරනවා. ගෙදර ඉන්නකොට බල්ලෙක් ආව ගලකින් ගන්නවා. තණ්හාව ලගින විදිහ තමයි. ඒ කියන්නේ මොකද්ද මේ චේතනා? හඳුනා ගැනීමෙන් පස්සේ ඇති වෙන්නේ චේතනා. ඒක ක්‍රියා චේතන ඇති වෙනවා. කායික, වාචික, මානසික. එතකොට ඒවා රූප සංඥා චේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තේ නිමි සමාන නිමිසති. එහෙනම් ඇහැට රූපයක් දැකලා හටගත්තේ සංඥාව හිඳ හටගත්තේ චේතනාව තුලත් තණ්හාව ලගිනවා. දැන් ඊගාවට තමයි අමුතුම දේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් චේතනාව තුල තණ්හාව ලගිනවලු. ඊට පස්සේ අටවෙනි එක බුදුහාමුදුරු දේශනා කරනවා රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමානා නිවිසති. දැන් ඔන්න තණ්හාව දෙකමනක් වැඩ කරනවා. දැන් තණ්හාව චක්කුන් ලෝකයේ කියන එක තුළ ඇහැ තුලත් හට ගන්නවා. පේන රූපයේ හින්දත් රූපය තුලත් හට ගන්නවා. ඒකෙන් ඇතිවෙච්ච චක්කු විඥානය තුලත් හට ගන්නවා. ඒ චක්කු විඥානයෙන් ඇතිවෙච්ච ස්පර්ශය තුලත් හට ගන්නවා. ඒ වගේ මේ ස්පර්ශය හරහා ඇතිවෙච්ච වේදනාව තුලත් හට ගන්නවා. සංඥාව තුලත් හට ගන්නවා. තණ්හාව. ඊගාවට චේතනාව තුලත් හට ගන්නවා. ඊට පස්සේ එන්නේ චේතනාහම් භික්ඛවේ තන් තණ්හාවට හේතුව දැන් වේදනාපච්චය තණ්හා. එහෙමලා තියෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මේ කම්ම කියන ඒවා තියෙන්නේ චේතනාවේ. එහෙනම් දැන් චේතනාව පහළ වෙනකොට ඒ දක්වා තණ්හාව වැඩ කරපුවම
ඊට පස්සේ චේතනාවෙන් පහළ වෙන්නේ මොකද්ද? සත්ව පුජ්‍යල භාවය. අලුත් සතෙක් බිහි වෙනවා එතන. හිටියේක වෙනස් වෙනවා චේතනාවන්. දැන් ඒක වෙන්නේ දැන් අන්න මිනිස්සෙක් එනවා. දැන් පන්සල් එන්නේ මිනිස්සෙක්. දැන් සීල් සමාදන් වෙනවා. සමාදන් වෙලා සීල් රකින්නවා. කවුද මේ උපාසක උපාසිකා? එතකොට දැන් සීල් සමාදන් වෙලා බණ අහලා ඒ ටික භාවනා කරලා ඉන්නකොට තමන්ගේ දැන් ඡන්ද පක්ෂ තියෙන මේ දේශපාලන පක්ෂ තමන්ගේ පක්ෂේ නායකයාට මොකෙක් හරි බඩිනවා. ඕක ඇහුනේ හැටිය. මේ කණින් ඇති වෙන්නේ ගන්න ඇහුනේ හැටිය. අර උපාසක උපාසිකා ලීලා වහකට යනවා. චේතනාවනු අමුතු එකෙක් වෙනවා. ඒ කියන්නේ අමුතු සත්‍යයක් හදනවා. ඊට පස්සේ දේශපාලඥයෙක් වෙනවා. සිල් සුදු රෙද්ද පිටි. සිල් රෙද්ද පිටි. ඒ අලුත් එකේ බිහි කරේ කොහොමද? බලකෑ දැන් බල්ලෝ වගේ වෙනවා. දැන් හොඳට සිල් අරන් ඉන්න තවයි බල්ලට වගේ කඩාපනිනවා උපාසිකාව එමින්. චේතනා අනුව බිහි අලුත් මිනිහ අලුත් සත්ත්වෙ බිහි කරනවා. තිරිසනික කරනවා. සුදු සිල් රෙද්ද පිටින් තිරිසනික කරනවා. මේ චේතනාවට පුළුවන්. එතකොට අලුත් කෙනෙක් බිහි කරනකොට මේ තණ්හාව ඉන්නවා. ඒක හින්දා මේක තණ්හාව ළඟින්න පුළුවන් තණ්හාව තුලත්. තණ්හාව දැන් වේදනාව තුල තණ්හාව ළඟින්න පුළුවන්. සංඥාව තුල තණ්හාව ළඟින්න පුළුවන්. තණ්හාව තුලම තණ්හාවට ළඟින්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා භයානකයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ අටවෙනි තැන තණ්හාව ළඟින් රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමානා නිවිසති. තර තණ්හාව තුල තණ්හාව ලැග්ගම තණ්හාවේ ඩබල් වෙච්ච තැනක් තියෙනවා. අමුතුම රූපය. මෙන්න මෙතන තමයි සංසාරගත සත්‍යයේ ලොකුම විකෘතිය තියෙන්නේ. ඒ විකෘතියෙන් පහළ වෙනවා තව කාරණා දෙකක්. ඒ කාරණා දෙක තමයි විතක්ක විචාර. එහෙනම් තණ්හාව ඩබල් වෙච්ච තැනක තැනකින් පහළ වෙන ධම්ම දෙකක් තමයි විතක්ක විචාර. එතකොට අවසානයේ නවවෙනි තැන තණ්හාව ළඟින විතක්කයි. දහවෙනි තැන විචාරයි. එතකොට මේ විතක්ක විචාර දෙකේ තණ්හාව ලැග්ගම තමයි වචන පහළ වෙන්නේ. මේ සම්පප්පලාප එහෙම පන්සල් වල වැඩියෙන් කියවෙන්නේ කොහොමද? ඔන්නේ අවසාන දෙකේ තණ්හාව ලැගල. එකේ කාරමුණි. එහෙන් එන අරමුණෙත් විතක්ක විචාර ඇති වෙන්න පුළුවන්. කනෙන් එන අරමුණෙත් ඇති වෙන්න පුළුවන්. නාසයෙන් එන අරමුණෙත් ඇති වෙන්න පුළුවන්. දිවෙන් එන අරමුණෙත් ඇති වෙන්න පුළුවන්. ඒ මතක් වෙලා තමයි දැන් තමන්ගේ දරුවෝ ගැන පෙන්ෂන් යනකම් කරපුවා ගැන ආශ්‍රය කරපෙව්වා ගැන දීපු දාන ගැන ඔයවා කියවන්න පටන් ගන්න. භාවනා මධ්‍යස්ථාන වලත් ගිහිල්ලා පුහුණු වුණේ ඕමනේ. ඒ පල් හැරි ටික දෙතිස් කතා ටික පටන් ගන්නේ තණ්හාව අවසාන තැන් දෙකෙන් ලැග්ගට පස්සේ. දැන් කතාවක් බිහි වෙනකොට තණ්හාව හැම මිනිහාගෙම දහපොලක ලැබලා. මොකද කතාව තියෙන්නේ විතක්ක ਵਿਚාර හිඳයි. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. එහෙනම් දේශනාවක තණ්හාව ගැන දේශනා කරනකොට ඒ දේශකයාගේ තණ්හාව තමන්ගේ දහපොල එහෙම ලැබලා ඉවරයි. නමුත් දේශනා කරන්නේ තණ්හාව නැති කරන ක්‍රමය. දැන් පන්සිල් විභාග පාසලෙන් ඉගෙන ගත්තේ උපාසක උපාසිකාවෝ ඒ දේශනාවලට වහ වැටිලා පස්සෙන් යනවා. මොකද මේ තණ්හාව නැති කරගන්න පණ යන්න ඉස්සෙල්ලා. ඔන්න මෝඩ පිණිසු ටිකක්, මෝඩ බෞද්ධයෝ ටිකක්, කුලක්වේකි බෞද්ධයෝ ටිකක් තමයි දැන් බිබිලයි. මොකද තාක්ෂණයේ දියුණුව. ඒ කියන්නේ තණ්හාව විතක් විචාරවල වැඩි. දැන් මේක තමයි භයානක.
එතකොට බුදුහාමුදුරුව දෙන්නේ මේ තණ්හාව ආකරන්න. දැන් විතක්ක විචාර කියන වචනේ අහගම වන්න තවත් දැන් පඬිතයන්ට මතක් වෙනවා. විතක්ක විචාර රූපාවචර ධානිය, ධානාංගත් විතක්ක විචාර වලින් පටන් ගන්න. ධානාංග කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට එහෙමනම් ඉතින් දැන් සමත භාවනාව වෙනකොට සමත භාවනාව දිනුනු වුණාම විතක්ක ਵਿਚාරවල කාම තණ්හා නැහැ. මේ තණ්හාවේ ස්වરૂප තුනක් තියෙනවානේ. දැන් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒවා ඔය මේ වනහන උපාසිකා උපාසක උපාසිකාවන්ටත් තියෙනවා. හැබැයි ධානාංග නෙමෙයි තියෙන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. ඔය පල්හැලි ගියනකොට ඉතින් විතක්ක විචාර නැතුව පල්හැලි ගියේ යගේ. තමන්ගේ දරුව ගැන කරපු පිංකම් ගැන ඔය ගියනකොට සතුටක් තියෙන්නේ නැද්ද ඉතින්? ඒ ගියවන්නේ සතුටක් ඉන්නනේ. එහෙනම් විතක්ක තියෙනවා, විචාර තියෙනවා, ප්‍රීති තියෙනවා, සුඛ තියෙනවා, ඒකාග්‍රතා තියෙනවා. යසට හරි බැහිරි ගිහිලා මොන අතරයි තී සමාරුවක් වක් කොන්දේ සමාරුවක් වක් නැහනේ ඔය පල්හැලි ගියෝන කොට. එන ඉතින් සුඛයක් නැතුවේ ඉතින් තී බණහඬ ඇවිදින් භාවනා කරන්න ගියාමනේ හන්දි බණ නැත්තේ. ඒ වගේ ඇක්කුම්. දැන් එහෙනම් ඔය ධානාංග කියන එකයි, ධානාංග කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගතවමයි. ඕකෙන් ඔය විතක්ක විචාරයි ප්‍රීතිය සුඛය ඔය තියෙන්නේ එක එක අකුසල් කරනකොට මිනිසුන්ට. මොකද්ද මේ දෙකේ වෙනස? වෙනස දැන් තණ්හාව ලඟින්න පුළුවන්නේ එක අරමුණක දහපොලක. මොනවද ඒ දහපොල? දැන් මේක මේ මතක හිටින්න නම් කාටවත් ඕනෙත් නෑ. මතක හිටින්න නැතුවේ ඕනනම් බලා ගන්න සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මේ. එතකොට ඇහැට පේන අරමුණේ තණ්හාව ලඟින දහපල තමයි ඇහැ, රූප, ඒ වගේම චක්කු විඤ්ඤාණ, ස්පර්ශය, ඒ වගේ වේදනාව, සංඥාව, ඒ අරමුණේ සංඥාව, චේතනාව, තණ්හාව, විතක්ක, විචාර. ওই දහපලේ තමයි ඇහෙන් පේන රූපයකට තණ්හාව ලඟින්නේ. දැන් මේ රූප හරහාවෝ පංචේන්ද්‍රිය හරහා අපිට කාම තණ්හා ආවොත් කාම විතර්ක එනවා. දැන් කාම විතර්ක. ඒතර විතර්ක වර්ග තියෙනවා නරක විතර්ක වර්ග තුනක්. බුදුහාමුදුරු පෙන්නනවා. මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක. දැන් ඔය ටික ඔය උපාසක උපාසිකාවන්ට උප්පත්ති ඉඳලා තියෙනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, එතකොට හිංසාවයක් විතක්ක. එවෙන් ඉතින් ඒ ටික තියෙනවා නම් කාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. කාමේ හර කාම තණ්හාවෙන් ඇති කරපු ඒවා තියෙනවා. හොඳ හෝටලින් කන කොටක් තියෙනවා. සිල් අරගෙන බල්හැල්ලක් හරි සතුටින් ගියවන කොටක් තියෙනවා. මොකද කාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මුගෙකට හරි බනිනකොට ඒ පල්හැලි ගියනකොට ව්‍යාපාද විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. ඒවෙන් තමයි වැඩියෙන් ඔය ෆෝන් වලින් එහෙම වෙන්නේ. ඔහ තමයි ඉතින්. එතකොට හිංසා විතක්ක විචාර තියෙනවා. ප්‍රීති සුඛ ඒකෙන්න සතුට වෙන අයත් ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සමාධිය කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එන්න ඕනේ. කාම තණ්හා නැති වෙන්න ඕනේ. කාම තණ්හා නැති වෙනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක එනවා කියන්නේ. කාම තණ්හා නැත්නම් එතන අර කාම විතර්ක, ව්‍යාපාද විතක්ක, ඒ වගේම හිංසා විතක්ක නැහැ. විතක්ක විචාර නැහැ. ඒක ලබා ගන්න බෑ කටහොලෝලා.
ඒක ලබා ගන්න නම් විතක්ක විචාර තියෙන්න ඕන, සමාධි භාවනාවක් වෙදින්න. සමත භාවනාවෙන් කරන්නේ උකයි. එහෙනම් සමත භාවනාව තුළ මේ තණ්හාව, දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් සමත භාවනා කරලා දියුණු වෙලා ඔය උපාසක උපාසිකාංගෙදි දේව ධ්‍යාන නෙමෙයි සැබෑලෙස ඔය ආලාරකාලාම උද්දකාරාම පුත්‍ර පැහැදිලි කරපු ධර්මානුකූල ධ්‍යානයක ඉන්නවා කියලා. එතකොට එයාගේ මේ තණ්හාව, දැන් ඇහැට එන අරමුණක 10 පොලක වැඩ කරන්න පුළුවන්, කනට එන අරමුණේ 10 පොලක වැඩ කරන්න පුළුවන් තණ්හාවට, දිවට එන අරමුණේ හොම 10 පොලක පුළුවන්, මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණකට 10 පොලක පුළුවන්. දැන් රූපාවචර පළවෙනි ධ්‍යානයේ ඉන්නකොට ඇහෙන් එන අරමුණ අරමුණු නෑ. ඒ කියන්නේ තණ්හාව වැඩ කරන්නේ නෑ 10 පොලේ. තණ්හාව ලගින තැන්ගත්තෝ අරමුණු එක අරමුණක 6 තැනක් නම් අපිට අරමුණු ඇති කරන ඉන්ද්‍රිය 6ක් එක අරමුණක 10 තැනක ලගින්න පුළුවන් තණ්හාවට, අරමුණු ලැබෙන දොරටු තියෙනවා 6ක්. එතකොට 6 වරක් 10 ගත්ත 60යි. එතකොට ඒ 60න් රූපාවචර ධ්‍යාන, රූපාවචර පළවෙනි ධ්‍යානයේ සමත භාවනාවකින් ගන්න ඕනේ, පුහුණු කරලා ගත්තොත් කවුරු හරි පංච ඉන්ද්‍රිය තුල අර පංච ඉන්ද්‍රිය තුල එනම් 10 වරක් 5 තණ්හාව ලගින්න පුළුවන්. ඇහැ තුල 10 පොලක් තියෙනවා, කන තුල 10 පොලක් තියෙනවා, නාසය තුල එන අරමුණේ 10 පොලක් තියෙනවා, ඒ වගේම දිවෙන් එන අරමුණේ 10 පොලක් තියෙනවා, කයෙන් එන අරමුණේ 10 පොලක් තියෙනවා. ඒතකොට ඔක්කොම 50යි. 50 පොලක තණ්හාව නැහැ සමත භාවනාවකින් පළවෙනි ධ්‍යානෙ ඉන්න ඕන. ඒ වගේම මනෝ ඉන්ද්‍රියෙන් විතරයි එතකොට තණ්හාව වැඩ කරන්නේ. මනෝ ඉන්ද්‍රිය තුලත් 10 පොලක තණ්හාව වැඩ කරන්න පුළුවන්. මනෝ ඉන්ද්‍රිය තුල පළවෙනි ධ්‍යානෙ දිනකොට විතක්ක ਵਿਚාර තියෙනවා. එහෙනම් තණ්හාවේ අවසාන ලගින්න පුළුවන් දෙක තියෙනවා. එතන මනෝ කියන එක තුල, ධම්ම එක තුල, මනෝ විඥානය තුල, මනෝ සංපස්සය තුල, මනෝ සංපස්ස වේදනා තුල, මනෝ විඥානයෙන් එන ඔය සමත සංඥාව තුල, සමත භාවනාවේ චේතනාව තුල, ඔය ආදී වශයෙන් තණ්හාව ලැබලා අවසානයේ එතනම එන ඒ මනසෙන් ඇති වෙන අරමුණේ විතක්ක ਵਿਚාරවලත් තණ්හාව ලැබලා තියෙනවා. හැබැයි සමත භාවනාවේ තියෙන වාසිය මොකද්ද? එතකොට පංච ඉන්ද්‍රිය තුල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා එකක් වටනේ. මනෝ ඉන්ද්‍රිය තුල කාම තණ්හා නැහැ, භව තණ්හා වලට විතරක් කොටු වෙලා. ඒකින්ද මේක ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර තණ්හාව ඔය 60 පොලෙන් 50 පොලක හක් කරලා මනෝ ඉන්ද්‍රිය තුල විතර තණ්හාව ලගින විදියට අදව ගත්තම තමයි නීවරණ යටපත් වුණා කියන්නේ. පංච නීවරණ යටපත් වෙලා ඇත. දැන් මේ විදිහට තණ්හාව අඩු වුණාම එන, දැන් තණ්හාවනේ දුකට හේතුව. එහෙනම් තණ්හාවේ බලය අඩු වෙන මොහොතක දුකේ බලයත් අඩු වෙනවා. විඳින දුක් ප්‍රමාණය අඩු වෙනවා. දුක නැතුව නෙමෙයි මේ. ඒකේ ඉස්සරට කාම තණ්හා දිනකොට විඳවපු දුක් ටිකයි, හටගන්නේ දුක් ටිකයි, හදන දුක් ටිකයි දිහා බලපුවාම කාම තණ්හා නැති වුණාම භව තණ්හාවෙන් හදන දුක් ටික අඩුයි. ඒකෙත් දැන් රූපාවචර පළවෙනි ධ්‍යානය තුල විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. දැන් විතක්ක ਵਿਚාරන් නැති කරනවා. එතකොට තණ්හාව ඒකෙත් නැහැ. ඒතර ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙ. ඔහොම කියලානේ කියන්නේ. ඔහොමම ගිහිල්ලා අර විතක්ක ਵਿਚාර දෙකේ තණ්හාව අහක් කිරීමෙන් උපේක්ඛාග ගුණය ප්‍රීති සුඛත් අහක් වෙලා උපේක්ඛා ගුණයයි ඒකාග්‍රතාවයි එනකොට තමයි රූපාවචර හතරවෙනි ධ්‍යානෙ කියන්නේ. උපාසක අම්මලාගෙන පුටු උඩ නිඳ යෑම. ඒගොල්ලෝ හතර දිනේ ධ්‍යානෙ කියන්නේ හොර නිින්දකට. මොකද මේ තණ්හාව දන්නේ නැහැ, මෙලෝ දෙයක් දන්නේ නැහැ, විභාගය පාස් වෙන්නේ නැමේවා පාඩම් කරේ.
පන්සිල් පාඩම් කරේ ඕකට රකින්න නෙමෙයි, මේ කුලප්පුවක් ඇදිලා පස්සේ. තව ධර්මානුකූලව කරන දෙයක් නැහැ මේකේ. ඒතකොට බොරුවට අහු වෙන්න එපා. මේ ධර්මයේ ගැඹුරුයි. තණ්හාව කියන එක භයානකයි. Taman රවට්ටන. දැන් එහෙනම් ඔය කියා දුන්නේ රූපාවචර ධානවල එහෙමනම් තණ්හාව හැසිරෙන ආකාරය. මේ දහ පොළකින් එක ඉන්ද්‍රිය කියන මනෝ ඉන්ද්‍රිය විතර ඉන්ද්‍රියේ තමයි මේ එතකොට රූපාවචර ධාන තුලදී තණ්හාව හැසිරෙන්නේ. ඒකෙත් විතක්ක විචාර කියන අවසාන දෙකෙන් අහක් කරගෙන තමයි කවදාහරි රූපාවචර හතරවෙනි ධානයට කිට්ටු වෙන්නේ. එතකොටත් ඒ තුල දහ පොළෙන් අට පොළක තණ්හාව läගලා මනෝ ඉන්ද්‍රිය රූපාවචර ධාන. අරූපාවචර ධානයට වෙනකොට තව කීපයක් අඩු වෙනවා. නේව සංඥා නා සංඥා වගේ වෙනකොට සංඥාව තුල තණ්හාව ලගින්නේ. ඔන්න ලගේ පුංචි දෙයක් විතරයි එතන වෙනස් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවන් පෙන්නන නිවන කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ රූපාවචර ධානයත් තුල තියෙන එක දිට්ඨියක් නෙවෙයි. අරූපාවචර ධානයත් තුල තියෙන දිට්ඨියකුත් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අන්තර්ගත දිට්ඨිය. ඒ කියන්නේ තණ්හාව අංශු මාත්‍රයක් වා මේ හැට පොලින් එක දැනපවන්නේ නැත්තේ. මනෝ ඉන්ද්‍රිය තුලින් නුත් නෑ එතකොට සෝත ඉන්ද්‍රිය තුලින් නෑ එහෙම නැති මොහොතක්. හැබැයි මනෝ ඉන්ද්‍රිය තුලින් තණ්හාව නැති මොහොතක් ලබා ගන්න බෑ කොච්චර සමත භාවනාව වැඩුවත්. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ සමත භාවනාව වලින් තණ්හාව අංශු මාත්‍රයක් නැති තැනකට යන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාව විපස්සනාව කායින්දී අරමුණක අරගෙන ඒක පුහුණු කරලා ඒ කායින්දී අරමුණ හරහා තණ්හාව දහපලක ලගිනවා. ආන්නේ කහක් කරන එක තමයි කාය වේදනා චිත්ත ධම්ම වැඩිම කියලා. මේක කරපුවම වෙන්නේ පණ්ඩිත උපාසිකාවරට උපාසිකයාට එහෙම වෙන්නේ. මගේ තමන්ගේ අර විතක්ක ਵਿਚාර කියන තණ්හාව ලගේ අර උගච්චමින් හදාගත්ත විතක්ක ਵਿਚාර දෙක හක් කරන්න බෑ. ඒක හින්දා ඒ විතක්ක ਵਿਚාර වැඩි වෙච්ච අය තමයි පඬිතුයෝ කියන්නේ. එතකොට මේක නිසාවෙන් මේ ගැටලුවක් වෙනවා. මෝඩයා වගේ ඔය කමටහන වැඩිවීම තුල සිදුවෙන්නේ ඇත්තටම කාය ඉන්ද්‍රිය තුල ඔය තණ්හාව ලගින දහපොළ ඒ දහපොළෙන් තණ්හාව හක් වීමයි. කවදාරි හක් වෙන තැනර ලං වෙනවා. ඒකට සුදුසු වෙන්න තමයි ඒ කමටහන අපිත් කියා දුන්නේ මෙහෙම කරන්න මේ සක්මන් භාවනාව මෙහෙම කරන්න. මෝඩයා වගේ කරන්න ගණන් ගන්න එපා. ඒ ගණන් ගත්තම මොකද තණ්හාව ලගින තැන වැඩි වෙනවා. ඇලින් ගැටින් ධාතු ගුණයක ඇලින් ගැටින් වැඩි වෙන්න මොකද වෙන්නේ? තණ්හාව ලගින තැන වැඩි කරනවා. ඒකට අර්ථකථන දෙන්න ගිහින් මට මෙහෙම වුණා. මම මේක පාතිහාරයක්ද මේක නිවන් දැක්කද ලොකු තැනකට ගියාද තා කොච්චර කරන්න තියෙද මට මේ වගේ පඬිතකම් එන්නේ කොහෙන්ද විතක ਵਿਚාරෝනි තණ්හා වැඩි නැහැ. ඒක හිඳ මොඩයා වගේ කරන්න පුරුදු වෙන්න. එතකොට තණ්හාවේ ස්වરૂපය අපිට ඉගෙන ගන්න බෑ මේ විදිහට. ඉගෙනගෙන තණ්හාව නැති කරන්නත් බෑ. ධර්මයේ ඉගෙන ගන්න කියන්නේ තමන්ගේ නැහැදිච්චකම අඩු කරගන්න. කරන බොරු ටික අහක් කරගන්න. බොරු ටික අහක් කරගෙන ඉදිරි හිටියට තණ්හාව නැති වෙන මාර්ගයක් පෑදෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දෙන කමටහන වැඩෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. දැන් අපි බලමු එහෙමනම් ඊගාව දේශනාව තුළදී තවත් මේ තණ්හාවේ ඉදිරි කොටස් ටික මේ තමන්ගේ ජීවිතයට ඔය කරන භාවනාව එක්ක සම්බන්ධය මොකද්ද? එහෙනම් බුදුහාමුදුරුවෝ තවදුරටත් තණ්හාව ගැන සරලව දේශනා කරපු තැන් මොනවද කියලා පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ඊගා දේශනා. එතකොට එතනින් අපි අවසාන කරන්න බලාපොරොත්තු වෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දැන් මේ ධර්ම දේශනාවත් බණ අහලා තණ්හාව නැති කරන්න පුළුවන් කියලා හැම බොරු මත හැදුවොත් එයාට ඉතින් අවදාවම මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දීපු කමටහන මෝඩයා වගේ වැඩිමෙන් තණ්හාව අහක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න මේ කියාදුන්නේ තණ්හාවේ තියෙන බැර ඇරුම්කමයි. තණ්හාව කොයිතරම් තමන්ට මේ සාංශාරිකව තමන් එක්ක කලවම් වෙලාද මේ තණ්හාව නැමැති විෂ බීජය
වෛරසයේ වැළඳුනේ නැත්නම් සතිපුජ්ජලයෙන් නෑ. එතකොට මේ දහ පොළකම හැම වෙලේම සක්‍රීය වෙනවා තණ්හාව. මේක හක් කරන්න තමයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. නැතුව ඉගෙනගෙන තණ්හාව හක් කරන්න බෑ කාට. දන් දීලා විතරක් තණ්හාව හක් කරන්න බෑ. තණ්හාව හක් කරන්න පුළුවන් ශික්ෂා තුන තමයි සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාවෙන් තණ්හාව හක් වෙන්නේ වැඩි දියුණුව ප්‍රමාණය අඩු කරනවා. සමාධි ශික්ෂාවෙන් අර මං කියපු ස්ථාන කාම තණ්හා ටික හක් කරනවා. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි භව තණ්හා, විභව තණ්හා එක්ක කායික අරමුණින් අර ටික හක් කරලා දාන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. තමන් කරගෙන යන භාවනාවේ තමන්ගේ ජීවිත කාලය තුළදීම ඒ තණ්හාව එක මොහොතකට හක් කරගන්න හෝ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.